සාධනෙ පිළිගන්නවා ටෙක් සයිට් යුතුබ් channel එකට අද මම ආලත් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඊමේල් account එකක් හදාගන්නේ කියන එක ගැන මම ගිය සතියේ ඔයාලට කියලා දුන්නා ඊමේල් එකක් කියන්නේ මොකක්ද ඒකෙන් අපිට තියෙන වාසි එතකොට ඊමේල් එක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා මම කතා කරා එතකොට ඒකේ පරිශීලක නාම කොටසක් අපි නිවර්දි ආකාරයෙන් තෝරගන්න කොහොමද කියන එකත් අපි කතා කරා. අද අපි බලමු කොහොමද ලේසියෙන්ම අපටම කියලා ඊමේල් එකක් හදාගන්නේ කියන එක. මම ඒකට පාවිච්චි කරනවා Gmail. Gmail. ඔයාලට මම අද කියලා දෙන්නේ Gmail account එකක් කොහොමද අපි හදාගන්නේ කියලා. ඔයාලා Google එකේ Gmail කියලා සර්ච් කරන්න. ඒකේ මුලින්ම වෙන link එකේ click කරනවා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. ඒකේ තියෙනවා අපිට උඩින්ම ක්‍රියේට් ඇන් account කියන බටන් එකක්. මම මේක ක්ලික් කරනවා. හරි. ඔයාලට ලැබෙනවා මෙන්න මේ වගේ ෆෝම් එකක්. අපිට මේ ෆෝම් එක ෆිල් කරන්න තමයි තියෙන්නේ. මේකේ දැන් මට ඇවිල්ලා තියෙන සිංහලෙන් මට කැමති නම් භාෂාව වෙනස් කරගන්න පුළුවන්. ඒකට මෙන්න මෙතනින් और कमी भाषा तोरकान पड़वा मम इंग्ली हर अतर मूल्यम करे फोम फिल करना जीमेल अकउंट का मूल्यम अल फस्ट नेम लास्ट नेम मम्मी फस्ट नेम दिएट लास्ट नेम दिएट हरे इतकोट वाल प्रश्न लास्ट नेम के दुनना हरिटे हर इतकोट मेघोल्लो मम दुन प्रश्न लास्ट नेम अदाल सजेशन अपट मिन्न मे विद्यार्थी यूस नेम का मेक मंडकना मत मेरे कमी यूस नेम तिन्नपूर्ण कलिंग वीडियो तागर विद्यार इतकोट मम मेट तेनवा सामान्य यूस नेम का तोरकन गुड दिख यूस नेम पावित करना होता है इतकोट तंग वाला मेक इमेल इमेल वाल काट हर दिन्न पुलवांग प्रत्येकट अभी हदागन तीयागण तवक नेट अभी इमेल एक मतक तीयागन पुलवांग अभी हदागन हर का अब तवक नेट फोन नंबर का मतक तीयागन पुलवांग अने वगे अब निद्र मतक तीयन नमस्ती उन्ना हर यूस नेम मम गिय वीडियो कीलू කරුණුත් ප්‍රයෝගික කරගෙන මෙතන යූසර් නේම් එකක් අපට සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි මම මේ විදිහට දෙනවා. ila.x සයිට් කියලා දෙන්න. එතකොට මේක සමහරට කියන්නත් පුළුවන් අපි බලමු. හරි. ඊළඟට මෙතෙන්ට තියෙනවා අපේ පාස්වර්ඩ් එක දෙන්න ඕන අපේ මම මේ ක්‍රියේට් කරන්න යන Gmail එකට මේගොල්ලෝගේ දීන හින්ට් එකක් විදියට use 8 or more characters with a mix of letters numbers and symbols ඒ කියන්නේ letters numbers and symbol එක අඩුම තරමේ character 8ක් තියෙන්න ඕන නැත්නම් 8ට හෝ වැඩි. එතකොට අපිට මෙතනට strong password එකක් දෙන්න ඕන තව කෙනෙක්ට guess කරන්න බැරි වෙන්න. අපි මෙතනට password එක දීලා බලමු. हर पासवर्ड सामकोट एक अपट मेतन पेन डॉक्टर हर ईलग फील कंफर्म कीलाकोट मम्म मेतंट दुन पासवर्ड का मेतंट दिन्न एक कंफर्म कर इतकोट दुन पासवर्ड का मेनवा हर ඊළඟට මෙතන තියෙන show password කියලා එක මම මෙතන ක්ලික් කරොත් මම මෙතන ලබා දුන්න password එක අපට පෙන්නුම් කරනවා. දැනට මම ඒක මුකුත් කරන්නේ නැහැ. ඊළඟට skip කියන button එක ක්ලික් කරන්න. හරි.
ඊළඟට තමයි මේකත් හරි වැදගත් කොටසක් verify your phone number. මෙතෙන්ට ඔයාලා පාවිච්චි කරන නිතර පාවිච්චි කරන phone number එකක් මෙතන දෙන්න ඕන. හේතුව තමයි මේක අපි Gmail එකක් හදනකොට මේ phone number එකක් දීලා තිබුණේ පස්සේ වාසිය තමයි හදිස්සියවත් අපිට අපි හදාගන්න Gmail එකේ අපට password එක අමතක වුණොත් අපට ඒ password reset කරන අවස්ථාවකදී අපට මේ ලබා දෙන phone number එක හරහා අපට කෝඩ් එකක් ගෙන්නගෙන ඒක රීසෙට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි මේ ෆෝන් නම්බර් එක නිවැරදි ෆෝන් නම්බර් එකක් දෙන එක අපි පාවිච්චි කරන ඒ කියන්නේ ලොකු කාලයක් අපි පාවිච්චි කරමින් ඉන්න ෆෝන් නම්බර් එක දෙන තරමට ඔයාලට මේක ගොඩක් වාසි. මම මෙතනට මගේ ෆෝන් නම්බර් එක දෙනවා. හරි ඊළඟට මම ආයෙත් next කියන බටන් එක ක්ලික් කරනවා. හරි ඊළඟට මම කලින් ලබා දුන්න ෆෝන් නම්බර් එකට අදාළ ඒගොල්ල වෙරිෆිකේෂන් කෝඩ් එකක් කරන මගේ මේ නම්බර් එකට ඒක මම මෙතන ලබා දෙන්න ඕන. හරි මම ඒකත් තීර වෙරිෆයි කියන බටන් එක ක්ලික් කරනවා. හරි එයා වෙරිෆයි කරගත්තා ඒක ජීමේල් එක හරහා. ඊළඟට මට මෙතෙන්ට දෙන්න පුළුවන් රිකවරි ඊමේල් ඇඩ්‍රස් එකක්. ඒ කියන්නේ ඔයාලා දැනටමත් ඊමේල් එකක් පාවිච්චි කරනවා නම් මට මේක දෙන්න පුළුවන්. ඒකත් සිකියුරිටි පැත්තට හොඳයි. මට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මගේ මේ ඊමේල් එකට අදාළව මට මේ මෙතන දෙන රිකවරි ඊමේල් එක හරහා මට මේ ප්‍රශ්නයක් වෙන ඊමේල් එකේ ප්‍රශ්නේ හදාගන්න පුළුවන්. ඒක ඔප්ෂනල්. ඒක අනිවාර්ය කියලා නැහැ. මම මෙතෙන්දි මේ ෆීල්ඩ් එකට කිසිම දෙයක් කරන්න නැතුව යනවා. ඊළඟට ඔයාගේ බර්ත්ඩේ එක දෙන්න තියෙන්නේ. හරි. ඊළඟට තියෙනවා ජෙන්ඩර් එක. තියෙනවා. ඒකේ තියෙනවා අපට ෆීමේල්, මේල්, රාද නොට්සේ, කස්ට. එතකොට මම මෙතන ඔයාලගේ ජෙන්ඩර් එක දෙන්න කියලා දෙනවා. ඊළඟට මම නෙක්ස්ට් කියන මේ බටන් එක ක්ලික් කරනවා. හරි. ඊළඟට මෙතන yes I am in කියන එක මේ බටන් එක ඔයගොල්ලෝ ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ ඊළඟට මේ Gmail Google එක හරහා අපට දෙනවා ඒගොල්ලොන්ගේ privacy and terms ටික. හරි. ඔයගොල්ලෝ මේ ටික හිමිහිට කියවන්න මොකද්ද මේගොල්ලෝ මේක කියලා තියෙන්නේ කියලා. මේක කියවල බලලා ඔගොල්ලෝ අනිවාර්යෙන්ම මේගොල්ලෝගේ සර්විස් එක ගන්න ඕන. මේක අනිවාර්යෙන් කියවල බලලා ඒකට ඇග්‍රි වෙන්න ඕන. ඇග්‍රි වුණ නැතුනම් මෙතනින් එහාට ඔගොල්ලෝ ඉස්සරහට යන්න බැරි නම් මම මෙතන I agree කියන එක දෙනවා. ඊළඟට අපට කෙලින්ම යොමු වෙන්නේ මෙන්න මේ ස්ථානට අපේ Gmail එකට අදාළ අපට මේකේ තමයි හැමදේම කරගන්න තියෙන්නේ. අපට ලැබෙන මේල්ස් වෙන්නන්නේ මෙතන inbox එකේ. එතකොට තව තියෙන මට email එකක් type කරන්න ඕන. මම මෙතන මේ compose කියන එක click කරන්න ඕන. ඒකෙන් තමයි අපට email එක type කරලා යවන්න පුළුවන් වෙන්නේ. තව තියෙනවා මේකට අදාළව අපට තව settings තියෙනවා. අපට හදා ගන්න පුළුවන් දේවල් තියෙන මෙතන මේ පෙන්නන විදිය හදන්න පුළුවන්. එතකොට ඔයාලට මෙතන වම් පැත්තේ බලා ගන්න පුළුවන් inbox එතකොට තියෙනවා අපට draft ඊළඟට තියෙනවා send mail ඒ වගේ දේවල් අපට බලා ගන්න පුළුවන්. එතකොට අපි email එක යවුවෙන් පස්සේ ඒක පෙන්නුම් කරන් send කියන ස්ථානේ එතකොට අපි email එක type කරලා එක සෙන්ඩ් නොකර තියාගත්ත අපේ ඩ්‍රාෆ්ට් කියන කොටසට ඇඩ් වෙනවා. ඒ වගේ මෙතන තියෙනවා ඒ දේවල් ටිකක් මේක ලස්සනට මේගොල්ලෝ මේව කරලා තියෙනවා. එතකොට අපි බලමු මේකේ තව ඉස්සරහට මේකේ තියෙන ෆීචර්ස් මොනවද, අපිට මේකෙන් මොනවද කරගන්න පුළුවන්, කොට කොහොමද අපි නිවැරදි ආකාරයෙන් ඊමේල් එකක් යවන්නේ,
ඒටික අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. ඔයාලා මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ලබා ගත්තා නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාලගේ යාළුවන්ට බලා ගන්න සලස්සන්න. ඔයාලා තාමත් TechSide YouTube channel එක subscribe කරලා නැත්නම් TechSide YouTube channel එක subscribe කරන්න. notification එක ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.